Honda Inbox, Honda Vessel, Honda Grace, Honda Civic වගේ වාහනවල තිබුණු quality එක ඒ තාක්ෂණේ ඒ විදිහටම යොදා ගනිමින් නිෂ්පාදනය කරපු 2018 2019 වර්ෂවල වැඩිම විකුණුමක් තිබුණු කේ කාර් එක Honda Inbox 2019. Honda Vessel එකේ වගේ look එකක් පෙන්නවා. Low beam සහ high beam යන දෙකටම LED lights භාවිතා කර තිබෙනවා. තවද running signal lights, daytime running lights වගේ දේවල් බලා ගන්න පුළුවන්. Fog lights LED තුනකින් යුතු විශේෂ ආකාරයෙන් Inbox වාහනයටම ආවේණික විදියට යොදාගෙන තියෙනවා. Nickel chromium design එකට black glossy color එකද යොදාගෙන shell එක හැඩ ගන්නවා තියෙනවා. ඊට අමතරව අපි මේකේ රේඩාර් සිස්ටම් එක ගැන කතා කරත් එහෙම මේකේ රේඩාර් සිස්ටම් එක සුසුකි වාහනවල තියෙන රේඩාර් සිස්ටම් එකට වඩා පොඩ්ඩක් වෙනස්. Honda මේ රේඩාර් සිස්ටම් එක කැමරා එකක් පාවිච්චි කරලා ඉන්ටෙලිජන්ට් කැමරා එකක් පාවිච්චි කරලා වාහනේ ඔටෝ බ්‍රේක් සිස්ටම් එකට ইনফরমේෂන් යන විදිහට තමයි හදලා තියෙන්නේ. ඒ වගේම ඔයගොල්ලෝ බලාගත්ත හැකි මෙතන තියෙනවා පැටි පිට ගැද ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකත් එක්ක තියෙන ඩෑෂ් කැම් එක. හරි. අපි මේ වාහනේ සයිඩ් ඩෙක් ගැන දැන් කතා කරමු. 2019 මොඩල් එකක් වුණා. 2020 ජනවාරි ලංකාවට ගෙනත් තියෙන මේ වාහනේ සුසුකි ස්පේසියා, ටොයෝටා ටැන්ක් සහ ඩයිහට්සු තෝ වගේ වාහනවල තිබෙන තරංගකාරීත්වයක් දෙන්න මේ වාහනේ හදලා තියෙනවා. නිකල් ක්‍රෝමියම් ඩෝ හැන්ඩල් එකක් තියෙන්නේ. ඒ වගේම බලාගත්ත හැකි පිටිපස්ස දොරටත් ඒ විදිහම තියෙනවා. මේකේ සයිඩ් කර්ටින් එක අපිට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඒ වගේම වින්කර් මිරර්ස්, ඔටෝ ෆෝල්ඩින් සයිඩ් මිරර් එක. මේ තියෙන්නේ ඇලෝ වීල්ස්. අඟල් 14 ඇලෝ වීල්ස්, ෆැක්ටරි ෆිටඩ් ඇලෝ වීල්ස් මේකට තියෙන්නේ. මම හිතනවා අඟල් 15 වගේ ඇලෝ වීල් තිබුණා නම් ඊට වඩා මේ ලුක් එක තව වැඩි කර ගන්න තිබුණා කියලා. හරි. ජපානින් ගෙන්වද්දිම ඩෝ ප්‍රොටෙක්ටර්ස් සන්වයිසස් මේකට හයි කරලා තිබුණා. ඒ හින්දා මට ලංකාවෙත් මේක හයි කරන්න අවශ්‍යතාවයක් වුණේ නැහැ. අපි මේක එන්ජින් එක ගැන කතා කරත් IC 5800 එන්ජින් එකක් තියෙනවා. CVT ඔටෝමැටික් ගියර් බොක්ස් එකක් තමයි මේ වාහනේ තියෙනවා. අපි එන්ජින් එක දිහා පොඩ්ඩක් බලමු. මේ තියෙන එන්ජින් එක ලංකාවට වාහනේ ගෙනාවෙන් පස්සේ තම ඔයිල් මාරු කරලව වෙන කිසිම දෙයක් කරලා නැහැ මේ වාහනේට. බලාගත්ත හැකි පොරට සුසුකි ස්පේසියා එක්ක බලද්දි පොඩි පොඩි වෙනස්කම් තිබුණොත් හයිබ්‍රිඩ් නොවන වාහනයක් නිසා සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක වැඩි. ඒ වගේම හොන්ඩ වාහනයක තියෙන හයියෙන් ලුක් එක සහ ෆුයිල් ඉකොනොමි එකත් එක්ක සසඳද්දි හොඳ තැනක් තියෙනවා. සුව පහසු අතින් බලද්දි වැගන්නාර් මාදිලිය වාහනවලට වඩා ඉතා ඉහළ මට්ටමක ඉන්නවා. මේක ෆෝල් කන්සප්ෂන් එක කම්පනයකින් 27 කිලෝමීටස් පර් ලීටර් වලින් තිබුණත් මේක ප්‍රැක්ටිකලි ඇත්තටම කිලෝමීටර් 18-22 අතර ප්‍රමාණයක් කරනවා. අපි මේකේ පිටුපස ගැන කතා කරොත් එහෙම හොන්ඩ වාහනේ හොන්ඩා Inbox බැජ් එක මේ විදිහටත් හොන්ඩා ලෝගෝ එක Honda Inbox කස්ටම් වාහනයක් නිසා කස්ටම් බැජ් එකත් ඔයගොල්ලොන්ට මෙතනින් බලා ගන්න පුළුවන්. මේක GL සෙන්සින් වාහනයක් නිසා පිටිපස්සේ තියෙන සෙන්සර්ස් ටික සහ පිටිපස්සේ තියෙන බැක් ලයිට් එක මම මේ බැක් ලයිට් එකේ කලර් අප් කරලා ලයිට් අප් කරලා මම ඔයගොල්ලන්ට ඉස්සරහදී පෙන්වන්නම්. ඊට අමතරව පිටිපස්සේ අපි විශේෂ විදිහට කතා කරද්දී ෆැක්ටරි ෆිටඩ් ස්පොයිල් එකක් තියෙනවා LED ලයිට්ස් එක්ක අපි රිය වයිපර් එක. ඒ වගේම මම මේකේ තව දෙයක් දකින්නවා සාමාන්‍ය ඇන්ටනාවක් තියෙන්නේ. මේකේ සාමාන්‍ය ඇන්ටනාවට වඩා ෂාක් ෆිල්ටර් ඇන්ටනා එකක් තිබුණා නම් වඩා ආකර්ෂණීය වෙන බව මගේ හැඟීම.
අපි මේක ඉදිරිපස ගැන කතා කරුත් එහෙම මේ විදිහේ ස්මාර්ට් එන්ට්‍රි පහසුකම මේ වාහනෙට ලැබිලා තියෙනවා. ඒ වගේම මේ දොර ඇරිදීම අංශ 90ක් මේ ආකාරයෙන් විවෘත කරන්න පුළුවන්. දොරේ මේ විදිහේ වෙල්වට් ලෙදර් රැප් එකක් අපිට දැක ගන්න පුළුවන්. ඒ දිහේ මේ වගේ නිකල් ඩෝ හෑන්ඩිල්ස් ටියුටි ස්පීකර් එකක් සහ මේ විදිහේ මේන් ස්පීකර් එකක් බොටල් හෝල්ඩර් එකක් බලා ගන්න පුළුවන්. මේකේ වීදුරු වලට ඩ්‍රයිව් සයිඩ් එකේ විතරයි ඔටෝ දීලා තියෙන්නේ. ඊළඟට අපි මේකේ ඩ්‍රයිවර් සීට් එකට ඇතුළු වුණාම මේ වගේ වෙල්කම් ස්ක්‍රීන් එකක් හොන්ඩ ලෝගෝ එකක් එක්ක ස්ටීරින් වීල් එක ගැන කතා කරුත් එහෙම මේ විදිහේ ඩුවල් මල්ටි ෆන්ක්ෂන් ස්ටීරින් වීල් එකක් දැක ගන්න පුළුවන්. වාහනේ ස්ටාර්ට් කරන්න මේ විදිහේ ස්ටාර්ට් බටන් එකක් තියෙන පොළොන බලා ගන්න පුළුවන්. ස්ටාර්ට් කරන කලින් මේ විදිහට කලාප් වෙනවා. ස්ටාර්ට් වුණාන් පස්සේ මේ විදිහට රතු පාටින් පෙන්නනවා. වාහනේ දෙපැත්තේ දොරවල් දෙකම ඔටෝඩෝ ඩ්‍රයිවර්ට මේ විදිහට කන්ට්‍රෝල් කිරීම හැකියාව තියෙනවා. ඒ වගේම ඔගොල්ලෝ බලා ගන්න පුළුවන් ලේන් ඩිපාචර් සිස්ටම් එක ඔන් ඔෆ් කරන බටන් එකක් මේ විදිහට. ඉස්සරහින් මේ විදිහට කප් හෝල්ඩර්ස් දැක ගන්න පුළුවන්. ඒසී වෙන්ට්ස් වාහනේ ඩෑෂ්බෝඩ් එක මේ වගේ දැක ගන්න පුළුවන්. වාහනේ මැද්දේ ඩෑෂ්බෝඩ් එකේ මේ විදිහේ පොඩි ඩිස්ප්ලේ එකක් ඒකෙන් ගිය තියෙන තැන ඒ වගේම ෆුවෙල් ලෙවල් එකත් බලා ගන්න පුළුවන්. මේ ආකාරي ලොකු LCD ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒක අපිට දැන්ට කරන ෆුවෙල් එෆිෂන්සි එක දැන්ට තියෙන පෙට්‍රල් වලින් කොච්චර කිලෝමීටර් ප්‍රමාණයක් ධාවනය කරන්න පුළුවන්ද කියලා මේක පෙන්වලා තියෙනවා. අපිට මේ මෙනු එක ස්ටීරින් වීල් එකේ මෙනු බාස් වලින් මැනස් කරගන්න පුළුවන්. මේකේ දෙයක් ගැන කතා කරොත් එහෙම මේකේ එයා බෑග්ස් 8ක් ඇවිල්ලා තියෙනවා. එයා බෑග්ස් 8න් දෙකක් මේ මෙතනත් ඩ්‍රයිවර් කී මෙතනත් ඊළඟට මෙතනත් ෂීට් මෙතන එයා බෑග් එකක් ඒ වගේ මනිත් පැත්තේ එයා බෑග් එකක් පිටිපස්සේ පැසෙන්ජර්ස්ලා දෙන්නට වෙනම එයා බෑග් එකක් විදියට එයා බෑග්ස් 8ක් ඇවිල්ලා තියෙනවා. ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකේ තව මෙතන ස්පීකර්ස් දෙකයි ඩෝ දෙකේ ස්පීකර්ස් දෙකක් සහ පිටිපස්සේ ඩෝ එකේ ස්පීකර්ස් දෙකක් සහ පිටිපස්සේ වෙනම තව ටියුටි ස්පීකර් එකක් විදියට 8 ස්පීකර් ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකක් දෙලගිනේ. ඇත්තනම 8 ස්පීකර් සරවුන්ඩින් ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එක. මේකේ සවුන්ඩ් එක ගැන කතා කරොත් එහෙම පිටිපස්සේ ඉන්න කෙනෙක් වුණත් මේකේ සද්දේ ඉතාමත් අනර්ග විදියට තියෙනවා. මේකේ සේෆ්ටි ලෙවල් එක ගැන කතා කරොත් එහෙම මේකේ 5 star safety level එකක් තියෙනවා. ඒ වගේම තමයි අපිට මේ mirror එකෙන් පිටිපස්සේ passengersලා දෙන්නගේ seat belt දාලා තියෙනවද නැද්ද කියන එක මෙතනින් අපිට indicate කරනවා. ඔයාලා බලාගත්ත හැකි අපිට ඊළඟට බලා ගන්න පුළුවන් eco mode එක on off කරන මේ button එකත් gear lever එකත් මේ විදිහට දැක ගන්න පුළුවන්. USB port එකක් විදිහට එක USB port එකක් charging port දෙකක් මේ විදිහට බලා ගන්න පුළුවන්. ග්ලව් බොක්ස් බ්ලොක්ස් එක මේ විදිහට බලලා දැක ගන්න පුළුවන්. දවල් වෙලාවක වුණත් හොඳින් මේ කැබින් එකේ කූල් කරන්න මේ AC සිස්ටම් එකට හැකියාව තියෙනවා. ඩ්‍රයිව් කරද්දී ඉස්සරහා වම් පැත්තේ රෝදේ කොතන තියෙන කියලා වඩා නිවැරදිව දැක ගන්න මේ විදිහේ මිරර් සිස්ටම් එකක් මේ වාහනයට ඇවිල්ලා තියෙනවා.
ඔයගොල්ලෝ බලාගත්තේ ගැද ඉන්ෆෝටේන්මන්ට් සිස්ටම් එකත් එක්කම ආපු ඩෑෂ් කැමරා එක ඔටෝමැටිකලි ඩෑෂ් කැමරා එකෙන් මේ අපි ඩෑෂ් කැමරා එකක් හයි කරනවා වෙනකොට එයා වෙනම ඒක කනෙක්ට් කරගෙන තියෙනවා ඒක ට්‍රැක්ටිවිටඩ් ඩෑෂ් කැමරා එකක් විදිහට තමයි ඒක තියෙන්නේ පිටුපස ඉතාමත් සුවපහසු සීට් දැක ගන්න පුළුවන්. පිටුපස පැසෙන්ජර්ට තියෙන ප්‍රධාන ස්පීකර් එකක්. මේ සීට් මේ විදිහට හකුලා ගැනීම පහසුව තියෙනවා. හකුලා ගත්තෙන් පස්සේ මේ විදිහට ඉඩක් අපිට දැක ගන්න පුළුවන්. තම සුවපහසු සීට් මේ ආකාරයෙන් දකින්න පුළුවන්. ඒ වගේම අපි මේ විදිහ සන් වයිසර් ඇක්ටිවේටඩ් ඇරිලා තියෙනවා. තවත් විදිහට කතා කරොත් එහෙම මේකේ ඔයාලා බලා ගන්න පුළුවන් සීට් උඩම පිටිපස්ස කරලා තියෙන විලාසෙදී තියෙන ස්පේස් එක. ඒ වගේම හෙඩ් ස්පේස් එක ඔයාලා බලා ගන්න පුළුවන්. තවත් විශේෂ දෙයක් විතර මේක කියන්න පුළුවන්. බ්ලැක් වෙල්වට් එකක් තමයි සම්පූර්ණ මේකට යොදලා තියෙන්නේ කස්ටම් මොඩල් එකක් නිසා. වාහනේ පිටුපස ගැන කතා කරද්දී ෆැක්ටරි ෆිටඩ් රිවර්ස් කැමරා එකක් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට මේ තැනින් වාහනේ අන්ලොක් කරගන්නත් ලොක් කර ගැනීම හැකියාවක් තියෙනවා. අපි පිටුපස ගැන බලමු දැන්. සම්පූර්ණම සීට් පිටුපසට ඇද තියෙන වෙලාවක මේ වගේ ස්පේස් එකක් අපිට දැක ගන්න පුළුවන්. ටයර් ටූල් කිට් එක මේ විදිහට දැක ගන්න පුළුවන්. මේකට ස්පෙයා වීල් එකක් දාන්න පුළුවන් ස්ථානය මේ වාහනේ සකස් වෙලා ඇවිල්ලා නැහැ. මිෂි මේ විදිහට තව ඉස්සරහට සම්පූර්ණ ඉස්සරහට කරපු විදාවට මේ විදිහේ ස්පේස් එකක් පිටිපස ඩිකින් අපිට බලා ගන්න පුළුවන්. ෂීට් මේ විදිහට පහත් කිරීමේ හැකියාව නිසා ඔය වගේ ස්පේස් එකක් අපිට බලා ගන්න පුළුවන්. විශේෂ දේවල් විදිහට මේ වාහනේ ඇන්ටිතෙෆ්ට් සිස්ටම් එකක් එක්ක එලාම් සිස්ටම් එක මේ වාහනේ ෆිට් කරලා තියෙනවා. ඒ වගේම ඔටෝ හෙඩ්ලයිට් හයි එන් ලෝ බීම් පහසුකම් දීලා තියෙනවා. තවත් කිව්වොත් ක්‍රූස් කන්ට්‍රෝල් පහසුකම් මේ වාහනේ ඇවිල්ලා තියෙනවා. මේ වාහනේ මුලින්ම ගන්න යන කෙනෙක්ට මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලන්ට වඩා වැදගත් වෙයි කියලා මම මේ වීඩියෝ එක කරේ. ඒ වගේම මේ වාහනේ ලංකාවේ ඉඳලා රුපියල් ලක්ෂ 40ක් 45ක් වගේ මුදලකට ගන්න පුළුවන්. මේ වාහනේ 2017 2018 2019 මොඩල් ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන්. ඉතින් තව මොනවද ඔයගොල්ලෝ දෙයක් තියෙනවද? පල්ලිය කමෙන්ට් සෙක්ෂන් එකේ අපිට කමෙන්ට් කරන්න, මේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න. Thank you. ඔයගොල්ලන්ට සුබ දවසක්. තව දෙයක් කියන්න අමතකුණා. අපේ කැෆේ ටයිම් YouTube channel එකට subscribe කරන්න, like කරන්න, share කරන්න.